අවසර ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස, බුද්ධ දර්ශනයේ ස්වාමීන් වහන්ස අපි කතා කරන්නේ අනාත්ම දර්ශනයක්. ඒ කියන්නේ සත්පුද්ගලාත්ම භාවයක් කතා කරන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්ස, අපි මේ මව ඉන්නවා, පියා ඉන්නවා, එතකොට මේ විදියට මේ දරුවෙක් හැදෙනවා, මේ විදියට මේ සත්පුද්ගලාත්ම භාවයෙන් අපි කතා කරනකොට ස්වාමීන් වහන්ස, අපි කතා කරන්නේ අවිද්‍යාව මත ඉඳගෙන නේද? බුද්ධ දර්ශනයේ සත්පුද්ගලාත්ම භාවයක් පණවන්නේ නැතිකොට අපි අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, මේ බව මේ ආයි උපදින කෙනෙක් ඉන්නවා. එතකොට සයින්ස් මේ අවිද්‍යාව තුලම නේද අපි මේ කතා කර කර මේ මේක යන්නේ කොහොම සයින්ස් අපිට තේරුම් ගන්නේ? මේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් රෝක මෙන්න මෙහෙම ගලපල බලන්ඩ සැරියුත් හාමුදුරු භික්ෂුන් වහන්සේ නමකට පාර දුන්නයි කියලා චෝදනාවක් එනවා බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් කරලා එනවා සැරියුත් හාමුදුරන්ට එන්න කියලා. එතකොට සැරියුත් හාමුදුරු වැඩම කරනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ඔබ විචාරණ. ඔන්න එතනදී එතකොට සැරියුත් හාමුදුරු කෙනෙකුත් හිටියා. භික්ෂුන් වහන්සේලාත් හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරු එපොයින්ට් කරනවා. ආනන්දය මේ භික්ෂුන් වහන්සේලා ඉස්සරහටම ආනන්ද මේ බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය අනුග්‍රාහක තුන් ස්වාමීන් වහන්සේ හැටියට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා එපොයින්ට් කරනවා. ඒ කියන්නේ පිහිටවනවා ප්‍රධාන දායක මහත්මයා හැටියට. විසාකාව පනවනවා ප්‍රධාන දායකාව හැටියට. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ උපස්ථායකෙක් හිටිය ආනන්ද හාමුදුරුවෝ, සැරියුත් හාමුදුරුවෝ, ඊට පස්සේ වමත් සව් දකුණත් සව් කියලා දෙනමක් හිටියා, ධර්ම සේනාපතින් වහන්සේ හිටියා, ඊට පස්සේ සුද්ධෝදන රජතුමා හිටියා, රාහුල කුමාරයා හිටියා. ඉතින් රාහුල කුමාරයාට කියපු බණ තියෙනවා. ඔහොම බැලුවෙන් පස්සේ දැන් අපි මේ ඔය කතාව මේ අපි අනාත්මවාදී දර්ශනය කියන එක තිය විතරයි බුදුරජාණන් දේශනා කළ තියෙන. අපි මේ සත්පුද්ගල කතා කරනවා කියලා කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේටත් එතකොට පේනව නේද මේ අපි දානව නේද අවිද්‍යාව බුදුරජාණන් වහන්සේත් එහෙම කරලා තියෙනවා කියලා. ඒකේ තේරෙන්නේ මෙහෙමයි. ඒක නිසා හරි පරිස්සම් වෙන්න ඕන. ධර්ම අපි එක පැත්තක් හිතන්න ගියාම පස්සේ එක පැත්තක් හැලිලා යනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ හරියටම ගලපල දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ සත්‍ය ධර්මතා දෙකක් තියෙනවා. මේ සත්‍ය ධර්මතා දෙක තමයි උඩින් තියෙන සත්‍යය සහ යටින් තියෙන සත්‍යය කියලා. ඒක කියනවා සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය කියලා. සම්මුති සත්‍යය දැන් මේ සම්මුති සත්‍යයේ ඔය සත්වයේ නැති වුණත් අපි ස්කන්ධයෝ සත්ත්ව සලකුණින් අරගෙන ලෝක මට්ටමින් හසුරුවමු. ඒකින් කියන්නේ නැහැ ඇත්තටම සත්වෙක් ඉන්නවා කියලා බාරගත්තයි කියලා. ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන්ගේ පණිවිඩය අරිනවා. ආනන්ද හාමුදුරන්ට ධර්ම දේශනා කරනවා. ආනන්ද හාමුදුරන්ට සරියුත් හාමුදුරන්ට ධර්ම දේශනා කරනවා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ එහෙම ආනන්ද හාමුදුරුවෝ කියලා නම් කරාට, සරියුත් හාමුදුරුවෝ කියලා නම් කරාට, සුද්ධෝදන රජතුමා කියලා නම් කරාට ඒ අතුර බුදුරජාණන් වහන්සේ බාරගන්නේ නැහැ මේ සත්වෙක් ඉන්නවා ආනන්ද කියලා, සැරියුත් කියලා, සුද්ධෝදන කියලා. එහෙම බාරගන්නේ නැහැ. ඒවා සම්මුති ලෝකයේ සම්මුති ලෝකයේ උඩ මට්ටමින් කතා කිරීමේදී සම්මුති සත්‍ය පාවිච්චි කරනවා. ඊළඟට සත්වෙක් පුජ්ජලෙක් නැහැ කියලා තියෙන තැන ඇවිල්ලා ඒ පරමාර්ථ වශයෙන් පරමාර්ථ වශයෙන් තමයි සත්‍යයක් නැති පරමාර්ථ වශයෙන් තිබෙන්නේ ධර්ම සමූහයක් විතරයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සූත්‍ර සමුදායේ පරමාර්ථය තියෙනවා, ඒ වගේම සම්මුතියක් තිබෙනවා. සම්මුති සත්‍යය පිහිටා තමයි බුදුරජාණන් වහන්සේ ජාතක දේශනාවල් දේශනා කරන්නේ, ඒ වගේම ඔය ස්ථානවලට වැඩම කරන්නේ. එතකොට පරමාර්ථ සත්‍යයේ විස්තර කරන තැන් තියෙනවා සංයුත්ත නිකාය වෙන සූත්‍රවලත් තියෙනවා. ඒ විශේෂයෙන්ම පරමාර්ථ සත්‍යයට බහින තැන තමයි අභිධර්ම. අභිධර්මයේ කියලා අභිධර්මයට ගිහිල්ලා විස්තර කරනකොට හරියට කියනවා නම් මේ ඇවිල්ලා අපි මේ
කරනවානේ ඔය රසායනික විද්‍යාව කරනවා රසායනික මේ සයන්ස් කරනවා එතකොට ඇටම්ස් එහෙම ගන්නකොට ඒවා පොඩියට පොඩියට කඩලා ගත්තාම පස්සේ ඒවා සෛල විදලා ගත්තාම ඇටම්ස් කඩන් ගත්තාම පරමාණු ගත්තාම පස්සේ ඒවා තුල සත්වයෝ එහෙම නිර්මාණය කරන්න බෑනේ එතකොට ඒවාගෙන් සකස් වෙච්ච ගුණක් අස්සේනේ අලියා බල්ලා අරගොල්ලෝ මේගොල්ලෝ කියලා මිනිස්සයා කියලා එහෙම තනාගන්න පුළුවන්කම තියෙන ඒක නිසා අපි මයික්‍රොස්කෝපික් රේන්ජ් එකට ගියයන් පස්සේ මයික්‍රොස්කෝපික් රේන්ජ් එකේ එතනදී කතා කරන්න ඕන ඒ භාෂාව. ඊට පස්සේ අපි මයික්‍රොස්කෝපික් වැඩේ කරලා අපි කැන්ටින් එකට ගිහිල්ලා තේ බොන්න ගියොත් එහෙම එතකොට අපි වඩේ ඉල්ලන්න ඕනි වෙනම තේ ඉල්ලන්න ඕනි වෙනම සල්ලි ගවන්න ඕනි මුදලායට වේටර්ගෙන් අපි ඕන අපිට අවශ්‍ය කරන දේවල් ගන්න. ඉතින් ඒක නිසා මේ පරමාර්ථය කියන එකේ ඇත්ත වුණාට ලෝකේ ජීවත් කරවන්න බෑ. දැන් ගිහිල්ලා දැන් ඔය ප්‍රඥා ආපු මහත්තයා ගිහිල්ලා අහන්න බලන්න මෙහෙම මේ හෝටලයකට ගිහිල්ලා මම අල්ලා බෞද්ධ මම ෆුල් බුද්දිස්ට් ඒක නිසා මේ මේ පංචස්කන්ධේට මේ ආහාර ප්‍රත්‍ය අවශ්‍යලා තියෙනවා මෙන්න රූප ටිකක් තියෙනවා මේ සල්ලි ඒක නිසා ඔය පංචස්කන්ධේ මට දෙන්න මේ ඔය වඩේ පංචස්කන්ධ වඩේ රූපස්කන්ධයක් කියලා ඔහොම ඉල්ලන්න බෑනේ එතකොට කෙලීම හතරපත් දිනෙක එකතු වෙලා හරි ගිහිලා ඩායි කොහේ හරි අර මේ බේක් ගන්න තැනකට එහෙම වෙන්නේ නැහැ ඒක නිසා අපි භාවිතා කරන්න ඕන අම්මා කියන තැන අම්මා කියන වචනේ පාවිච්චි කරන්න තාත්තා කියන තැන තාත්තා කියන වචනේ පාවිච්චි කරන්න ඕන අයියා අක්කා නංගි මල්ලි කියන හැබැයි එතන තියෙන්නේ එහෙම පාවිච්චි කරාට ඒ සම්මුති වචනයේ උපාදානෙන් ගිලෙන්න හොඳ නැහැ. ඕක කරන්න අමාරුයි ගිලෙන්න හොඳ නැහැ. ආන්නේ වැඩි තමයි කරන්නේ. ඒක නිසා මේ සංසාරයෙන් ඈතර වෙලා යන තාක්කල් අපි නැති දේ වුණත් ලෝක මට්ටමේ පාවිච්චි කරන්නට ඕක භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඕක තමයි මට කියන්න තියෙන. මම හිතනවා මේක යම්කිසි පැහැදිලි කිරීමක් උපකාරයක්. හොඳමයි සාමිනස්. බොහොම කල නයි තෙරුවන් සරණයි සාමිනාස් බොහොම පිං තෙරුවන් සරණයි.